හරි guys මම දැන් ඔයාලට කියන්න යන්නේ advance cs room card එකක් කොහොමද හරියටම හදාගන්නේ කියලා. මම ගොඩාක් live වල සහ ගොඩාක් කට්ටිය custom හදනකොට දැකලා තියෙනවා cs සාමාන්‍ය windows 1 සහ 404 606 හදන ගොඩාක් කට්ටිය මේ advance room card එක කියන්නේ සාමාන්‍ය room card එක advance විදියට හදාගන්න දන්නේ නැහැ. මමත් 100%ක්ම දැනන් හිටියේ නැහැ. මමත් මේ ළඟදි තමයි හරියටම දැනගත්තේ. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ කොහොමද ඒක හරියටම පිළිවෙලට හදාගන්න කියන එක. වා දන්න කෙනෙක් වෙන්න පුළුවා. වා දන්න කෙනෙක් නම් දන්නේ නැති කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. හරි guys මම මෙතන යනවා. අපි කස්ටම් හදනවා වෙනද අර පුරුද්දට හදන තැනටම යන්න ඕනේ ඉතින්. මෙතන ගිහෙල්ලා මෙතන create custom එකට ගිහෙල්ලා මෙතන ඔයා දාන password එක දාලා clash code එක select කරලා team code එකත් එතන දාගෙන ඔය update එකෙන් පස්සේ අලුතෙන් මෙතන මේ clash code සහ room හදනකොට add වෙලා يعني මේ BR custom එහෙම හදනකොට add වෙලා තියෙන අලුත් update එකක් maximum level කියලා. ඒ කියන්නේ දැන් ගොඩාක් custom වලට hack players ලා එනවනේ bot attack calling. එතකොට දැන් මෙතන maximum level එකෙන් ඔයාට පුළුවන් ඔයා හදන custom එකට එන්න ඕන players ලාගේ level එක select කරන්න. ඔයාට පේනවා ඇති මේ මෙතන මේ තියෙන maximum level කියලා. මේ maximum level කියන එකෙන් ඔයාට පුළුවන් players ලාගේ level ගාන තීරණය කරන්න. මේක level 3කට දීලා තියෙනවා. level 10ට වැඩි, level 20ට වැඩි, level 40ට වැඩි. ඒ කියන්නේ ඔයා 10 select කරනවා නම් level 10ට අඩු අයට custom එකට එන්න බෑ. CS හෝ වේවා, BR හෝ වේවා. ඒක දෙකටම මේ වැඩ කරන එකක්. ඒ කියන්නේ maximum level කියලා එතන දීලා තියෙන option එක. එතකොට මෙතන තියෙනවා level 20. එතකොට level 40. ඒ වගේ level වලට ඔයාට කඩාගෙන එන players ලාගේ level එක requirement එකක් වගේ. හරිද? එතකොට ඔයා advanced room එක හදන්න කලින් මේ ටික හරියට හදා ගන්න. ඊට පස්සේ game mode එකට ගිහිල්ලා මෙතන මොකුත් create කරන්න එපා. ඔයාලා normal කලින් custom හැදුවා වගේ. ඒ වුණත් මෙතන limited demo no කියන එකයි airdrop no කියන එකයි දා ගන්න. ඔයාලා airdrop තියෙනවා නම් තියන්න. මෙතන limited demo no කියන එක අනිවාර්යෙන් දා ගන්න. ඊට පස්සේ මෙතන ගිහිල්ලා advanced settings කියලා දිනවා යට observe එකට යටින්. එතෙන්න ගිහිල්ලා ඔයා මුලින්ම බලන්න පොඩ්ඩක් ඉන්න මගේ මේ මෙතන badge එක on වෙලා තියෙනවා මම ඒක off කරන්නම් අන්න හරි මෙන්න මෙතන තියෙනවා දකුණේ උඩ advanced settings කියලා ඒ option එක on කරගන්න on කරපු ගමන් මෙතන ඔක්කොම ටික يعني light වෙනවා يعني allow වෙනවා අට ඊට පස්සේ ඔයාට මේකේ ඔයා මේ ටික හදන්න කලින් මම කියන්නේ ඔයා ඔක්කොටම කලින් මෙන්න මෙතන තියෙන store එකට එහා පැත්තේ economy කියන එක touch කරන්න ඒකට يعني click කරලා ඒකට ගිහිල්ලා රවුන්ඩ් ටික අනිවාර්යෙන් දාගන්න අර ඔයාලා සාමාන්‍යයෙන් අපි වෙනදට හදන කස්ටම් එකේ රවුන්ඩ් 13 නේ දාන්නේ මේකේ 15ක් දාගන්න පුළුවන් අර අපි ක්‍රාෆ්ට් ලර්න් වල හදනවා වගේ මෙතනින් 13 හරි 15 හරි සිලෙක්ට් කරගන්න හරිද ඊට පස්සේ දැන් රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එකට කොයින් වැඩි වෙගෙන يعني අඩු වෙගෙන ඉඳලා වැඩි විදිහටනේ අපිට කොයින්ස් හම්බෙන්නේ සාමාන්‍යයෙන් අපි නෝමල් විදිහට හදද්දි يعني රෑන්ඩම් ස්ටෝ හරි කම්පියුටර් ස්ටෝ හරි දාලා ඒ වුණත් ඇඩ්වාන්ස් රූම් කාඩ් එකේ වාට පුළුවන් හැම රවුන්ඩ් එකේම වෙන කොයින්ස් ගන්න වැඩි කරගන්න. ඒකට වාට කරන්න තියෙන්නේ මේ රවුන්ඩ්ස් මෙතන පෙන්නනවා 13ම. ඔයාට තියෙන්නේ මේ හැම එකේම මෙන්න මේ කොයින්ස් ගන්න මෙතනින් වැඩි කරන්න. වැඩි වෙලා තියෙනේ වගේ වැඩි වෙලා තිබ්බ දෙන් අඩුවෙන් තියෙනේ වගේ ෆුල් කරන්න. හරිද? මෙතන යට ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා මේ මෙතන මොකුත් එඩිට් කරන්න යන්න එපා. මොකුත් වැඩි අඩු කරන්න යන්න එපා. මෙන්න මෙතන උඩ තියෙන රවුන්ඩ්ස් වල ඒ ඔක්කොම ටික වැඩි කරගන්න. ඊට පස්සේ ඔයා එන්න ස්ටෝ කියන එකට ඇවිල්ලා ඔයා ගහන්නේ වන් ටැප් කස්ටම් එකක් නම් සාමාන්‍යයෙන් ගහන්නේ 6 ෂොටියයි 2 ෂොටියයි වුඩ් පැකර් SVD එතකොට AC80 ඔය වගේ ගන් වලින් අපි ගොඩක්ම ගහන්නේ එලා ඩෙසර්ට් ඉතින් ඔයාට තියෙන්නේ ඔයා ගහන්නේ වන් ටැප් කස්ටම් එකක් නම් මෙන්න මෙතන තියෙනවා හැම ගන් එකක්ම සමහරක් ගන් සිලෙක්ට් වෙලා තියෙනවා ඔයාට අදාළ ගන් ටිකේ ටික් එක දාගන්න අදාළ නැති ගන් වලට ටික් වැටිලා තියෙනවා නම් ඒ ටික් අයින් කරගන්න ඔයා ගහන්නේ මිරිකන කස්ටම් එකක් නම් ඒ කියන්නේ එනිගන් කස්ටම් එකක් නම් මේ ටික මේ විදිහටම තියන්න ඔයාට මොන හරි ගන්න ඇඩ් කරගන්න ඕන නම් ඒ ටික් වැටිලා නැති ගන් ටික ඇඩ් කරගන්න ඒක ඔයාලට සරලවම තේරෙනවා ඊට පස්සේ මේ ස්ටෝ කියන එකේම යටට එන්න හරිද යටට එනකොට මෙතන තියෙනවා බොයිස් අයිටම්ස් කියලා ඒ කියන්නේ වෙස්ට් හෙල්මට් මෂ්රූම් ග්‍රනේඩ් අර ස්මෝක් ෆ්ලෑෂ් බෑන්ග් එහෙම දාන්න තියෙන තැන හරිද මේක ඩිෆෝල්ට් විදිහට අර ලෙවල් වෙස්ට් sorry level 1 helmet sorry level 2 helmet level 2 vest වැටිලා තියෙන්නේ. ඔයාට ඕන නම් මේක කෙලින්ම level 3 එකට මෙන්න මේ වගේ මෙතනින් select කරගන්න පුළුවන්. level 2 එක අයින් කරලා මේ level 4 vest උත් තියෙනවා level 4 helmet උත් තියෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති අපි ගහන CS rank එකේ අපි level 2 vest එකක් ගත්තාම අපිට තව coin තියෙනවා නම් ඒක level 3 වලට update කරගන්න පුළුවන් නේ. එතකොට level 2 helmet එකත් level 3 update කරගන්න පුළුවන් නේ. ඒ වගේම update කරගන්න පුළුවන් මේකෙත් මෙහෙම tick එකක් දාන්න තියෙනවා යට upgrade to level
level 3 කියලා මෙන්න ඔයාලට පෙන්වන්න ඇති මෙන්න මෙතන උඩ ඒ වගේ ටික්ස් දා ගන්නත් පුළුවන් නැත්තම් කෙලින්ම level 3 level 3 vest helmet ගන්න හදා ගන්නත් පුළුවන් හරිද ඔයාලට ඒක තේරෙයි හොඳට බලන්න මෙතන ඇවිල්ලා ඔයාට අදාළ විදිහට ඔයා කැමති විදිහට ඔයාට ලේසි විදිහට හරියටම advanced room එක හදා ගන්න පුළුවන් එතකොට ඔයා මේක හරියට හදාගත්තොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ අර කස්ටම් එකට ගිහිල්ලා අර M500 එක ගහන්න වෙනවනේ අපෝ එහෙම ගහන්න බෑ මොන මොන UMP set එකේද ෂොටි හම්බෙන්නේ නැති වෙයිද UMP set එකෙන් නැති වෙයිද ඔය වගේ ගොඩාක් ප්‍රශ්න නේ මේ අප්ඩේට් එකෙන් පස්සේ මේ ඇවිල්ලා තියෙන කස්ටම් වල ලෝඩ් අවුට් හැදෙන විදිහ නේද ඒ හින්දා මේක තමයි ඇඩ්වාන්ස් රූම් එකක් හදා ගන්න පුළුවන් يعني හදා ගන්න විදිහ. ඔයාලට මං හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. මේක ගොඩක් කට්ටිය දන්න දෙයක්. දන්නේ නැති අයත් ඉන්නවා. මං දැකලා තියෙනවා අනන්තවත් මගේ ලයිව් එකේ පවා කට්ටිය කස්ටම් හදද්දි මේක දන්නේ නැතුව හදලා සමහරක් කට්ටිය ගැලව ගන්නවා. සමහර කට්ටිය හදන්න දන්නේම නැහැ. ඉතින් ඔයා දන්න කෙනෙක් නම් මේක දන්නේ නැති කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට සෙට් වෙමු. අදරේ ගයිස්. Thank you.